මහා රහතුන් වැඩි මග ඔස්සේ ලිපිමාලාවේ රුවන් වැකි. ඉදිරිපත් කිරීම රත්මල් ගහ ඇල්ලේ සුමනවන්ස හිමි. භික්ෂුව මේ සටහන් තබන්නේ ඔබේ තෘපතිය සඳහා නොවේ අවබෝධය සඳහායි අතිපූජ්්‍ය රාජගිරයේ අරියඥාන ස්වාමීන් වහන්සේ විසින් සටහන් තබනු ලැබූ මෙම දහම් කරුණු ඇසුරින් සකස් කරනු ලැබූ මෙම දහම් ග්‍රම්ථය පින්වත් ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගන්වමින්. නමස්කාරය මේ ගෝර කටුක සසරෙන් එතිරවන උතුම් ධර්මමාර්ගය දේශනා කලා වූ මාගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි දෙවනුව මේ උතුම් සද්ධර්මය මහරහතුන් වැඩි මග ඔස්සේ ලිපි මාලාවෙන් අපට දේශනා කළ පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර කරමි පිංවත් ඔබ ධර්මයේ අර්ථයට විවෘත වෙන්න. එවිට එය සමාජයටත් ඔබටත් ආදර්ශයක් වේවි. මනුෂ්‍යයාගේ සිතුවිලිවල වේගවත් භාවයයි ලෝකයේ සංකීර්ණ භාවය කියන්න. අධිවේගී භාවයට හේතුව පිින්වත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න. මම මැරෙනවාය කියන කාරණය මැරිලා නැවත ඉපදිනවාය කියන කාරණය. මේ ගෝර කටුක සංසාරයේ සත්වයා දුක සොයාගෙන යන කැඩපතක්. ධෑබර පිංමත මේ කැඩපතින් ඔබ ඔබේ මුහුණ බලන්න. ඔබට පෙනෙන්නේ ඔබේ මුහුණ නම් සතුටුවන් උපට පෙනෙන්නේ ප්‍රේතියකුගේ හෝ ප්‍රේතියකගේ මුහුණක් නම් බොව හාම ප්‍රමාදීවන් කුසලයේදෙන්. පිංවත් ඔබ මරණයට වටිනාකමක් ලබාදීම උදෙසාම මරණින් මතු හේතු පලධර්මයන්ගෙන් සකස් වෙන තමජීවිතයට වඩාත්හොද වටිනාකමක් ලබා ගැනීම පිණිසම මේ සටහන උපයෝගී කරගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇතිවූ සිතුවිල්ලක් ඔබේ සිතේ ඇති කරගන්න මේ භවයේ ඇතිබියකරුභව නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තම හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිවන්න වෙහෙසෙන්නේ යම්සේද මේ භවගින්න නිවාදැමීමට එවැනි වෙහෙසක් ගන්න කියලා. තෙරුවන් කෙරෙහිම සීලය දානය කෙරෙහිම විශ්වාසය තබන්න සැබෑම සැපතට ඔසවා තබන රැකියාව ව්‍යාපාරය ගොවි තැන දේශපාලනය වන්නේ කුසල් දහම් බවම දකින්න. ශස්්‍රීක සෞභාග්‍යමත් නිරෝගී මිනිසකු දෙවියකු ලබන කායික මානසික සැපය අනිත්‍යොවද සැපය සිල් පදයක් තුළ සැඟවී තිබූ දෙයක් සිහිකරමින් සීලයෙන් සම්පූර්ණවන්න දුස්සීල භාවය තුළ සැඟවන දුගතියේ අඳුරුද්දුක විනිවිධ සීලේ ආලෝකය ලබන්න පින්මත් ඔබ දක්ෂවන්න. සත්වයා අප්‍රමාණ දුක්විඳින සතර අපායක් අභි බවා මේ උතුම් අනුස්සජීවිතය ඔබ ලැබුවේ පෙරජීවිතයේ කරන ලද ව්‍යාපාර ගොවිතැන් රැකීරක්ෂා නිසා නොවේ. පෙරජීවිතයේ සිදුකරගත් කුසල් සංස්කාරයන් නිසාමයි. එහෙයින් මෙවැනි මහගු අවස්ථාවක් සලසාදීම පිළිබඳ පින්වත් ඔබ, උතගුණ සැලකිය යුත්තේ ධර්මයන්ටමයි. අම්මා තාත්තා බිරිඳ දරුවා ඥාතියා ඔබට පාර කියයන්නේ භවයටමයි. භවයට පාරන එම ඥාතීන් ඔබෙන් දුරස් නොකොට බව නිරෝධය දෙසට පාරපෙන්වන මේ උතුම් ධර්මමාර්ගය ඔබ ඔබේ පරමඥාතියා කරගත්වො ඔබත් ඔබේ ඥාතිීනුත් මෙලෝ ලබන පරම සැනසීම එයම වනු ඇත. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාල සතර අපායෙන් මිදීමේ මේ උතුම් මාර්ගය පිංවත්ගිහි පිින්වතුන්ලා උදෙසාමයි දේශනා කරලා තිබෙන්න්නේ. මෙවැනි ගැඹුරු ලෝකවබෝධයක් ලබන සරල ධර්මමාර්ගයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරු නම් දේශනා කරන්නද. පිින්වත් ඔබ ශ්‍රද්ධාවෙන් සීලයෙන් තියාගයෙන් දේවානුස්සතියෙන් පරිපූර්ණ නම් මැරෙන්න මොහොත දෙවියන් දන්නවා දෙවියන් ඔබට පාවඩේලනවා දිව්‍යතලයකට බලන්න මොනතරම් ආශ්චර්මත් ධර්මමාර්ගයක්ද. ලෝකය නිවැරදි කරන්න අපට බැහැ ඒ නිසා ලෝකය කමටහනක් කරගෙන පින්මත් ඔබ නිවැරදිවෙන්න ලෝකය නිවැරදි වෙන්න ලෝකයේ නිවැරදි කරන්න බැරි බව නුවනෙන් හඳුනාගන්න. නෙත්තු අගින් කඳුලක් රූටා වැටෙද්දී ඒ හඳුල හරි උන්නුසුම් කඳුල උන්නුසුම් කරන්නේ තෘෂ්ණාව විසින් සිත වේගවත්වන තරමටහඳුල උුුණුසුම් වෙනවා. කෙනෙකුගේ ඇසෙන් කඳුලක් රූටා වැටෙද්දී. ඔහු විඳින දුක හෝ සැපයක් පිළිබඳව හෝඩුවාවක් බාහිරට පෙනෙනවා. අම්මාගේ කඳුලක මහා වැටිනාකමක් තිබෙනවා. අම්මාගෙන් බව් කිරි උගුරක යම්සේ මනුස්සත්වයක් කැටිව තිබුණද. අම්මාගේ කඳුලත් මනුෂ්‍යත්වයෙන් මයි ඉපදිලා තියෙන්නේ. අම්මා කෙනෙක් හඬනවා කියන්නේ මනුෂත්වය හඬනවා කියන කාරණයයි. දුකක් හෝ සැපක් වුවත් කඳුල නොහෙලා සිටීමට අම්මා කෙනෙකුට පුළුවන්. අම්මාට ඒ තරම් දරා ගැනීමේ ශක්තියක් තියෙන ශක්තියක් තිබෙනවා. ඒ නිසා අම්මා තේරුම් ගැනීමා අපහසුවයි ඒ තේරුම් ගැනීමට අපහසුවන තරමට අපි අතින් අකුසල් සිදුවෙන්නට පුළුවන්. අම්මාගේ දෙනතින් ගලන්නේ කඳුළුනව ආදරයයි. ලෝකය ශක්තිමත් කරන ලෝකයේ යථාර්ථය වසාදමන ආදරයයි නිමාවක් නොවන බවගමනේ මගවියදම අම්මාගේ ආදරයයි. අම්මා තාත්තා කියන්නේ කුසල් ඉල්ලමක්. ඒ ඉල්ලම ගරන්න ගරන්න ඉින්න සහ කුසලයමයි සකස් වෙන්නේ මව්පිය උපස්ථානය තුළ මේ ලෝකධාතුවේ ඉහළම ලෞකික සැපයවන ශක්‍රයාාවීමේ අවස්ථාව සැඟව තිබෙන බව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තරමටම මෞපිය උපස්ථාන ගුසලය ශ්‍රේෂ්ठයි කියලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ ඉල්ලමක් ඔබගේ සැපට අවශ්‍ය කළමනා ලබා දෙෙන ඉල්ලමක්. ඔබ දක්සවෙෙන් ඒ ඉල්ලම සුවසේ ගරමින් බවේ සැපේට අවශ්‍ය කළමනා එකතු කරගන්න. වැඩි කාලයක් ඒ ඉල්ලම පවතින්නේ නැහැ. ය මැරිලා යනවා. මවගෙන් බීපු කිරිවෙනුවෙන් ඔබ මවට පෙරලා කෘතවේදී නොවනහොත් අනිවාර්යෙන්ම කිරිවෙනුවට ගින්දර බොන්න වෙනවා. අම්මා කෙනෙකුගේ රුදිරය කිරි බවට පත්ව වුණේ කරුණාව නිසාමයි. එවන් කරුණාවක් ඔබ මහළු මඩමකට ගාල් කරනවානම්. නොසලකාහරිනවානම් සේවිකාවක් හැටියට දකිනවානම් අම්මතාත්තා පිච්චෙන වේදනාවේ දුග්ගිනිවලින් ඔබත් කවදාහරි දවසක පිච්චෙනවාමයි. මනුෂ්‍යයකුට හිංසා කිරීමෙන් නිසන් සතෙකුට හිංසා කිරීමට වඩා බලවත් අකුසලයක් සිද්ධ වෙනවා. මොකද ඔබ හිංසාාවට ලක් කරන්නේ සතරාපායෙන් ඔබ්බට සිත පිහිටුවා ගැනීමට ශක්තිය තිබූ පෙරපිනැති මනුෂ්‍යයෙකුට වීමයි. පිංමත් ඔබ සීලේට ගරුණොකරන සිතක්. ප්‍රාණගාතයට සත්ව හිංසනයට අනුබල දෙන සිතක් සකස් වෙනකොටම දකින්න සිතක් කියන්නේ දුකක්ය කියලා දුකක් කියන්නේ සිතක්ය කියලා එවිට එම සිත අනිත්‍ය වෙලා යාවි. මල් ගස්වල තිබිලා වැඩක් නැහැ ඒ මල් නෙලලා බුදු සමිදුන්ට පූජා කරන්න. මල් පූජා කලාය කියලා හි සැබෑ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. ඒ මල් පරවෙන බවසිතලා දැකලා ඒ අනිත්‍යය ඔබේ ජීවිතයටත් ගලපාගන්න. අති සුන්දර වුවද අති කටුක වුවද, විවිධත්වයෙන් ගහන තිරිසන් ලෝකය දෙස බලන්න දියගොඩ දෙකෙහිම ජීවත්වෙන එම තිරිසන් ලෝකය යනු පෙරජීවිතයේදී සිල්පද බිධගත්ත උන්ගේ ලෝකයයි පින්වත් ඔබාතින් සත්වඝාතනයක් සත්වහිංසාාවක් සිදුවේ යැයි අනුමාන කරනවා නම් ඒ ස්ථානය අවස්ථාව මගහැරයන්න සතා මදුරුවයකු වුවත් කමක් නැහත. මදුරවාට පහරදීමෙන් ඔබ ලබන තාවකාලික ආශ්වාදයේ දීර්ඝකාලීන කටුක ආදීනවයන් තිබෙන බවදකිින්න්න. ඔබට පීඩා කරන ලොකුකුඩා කුමනවර්ගේ සතෙක් හමෝවද එම සතා මාරයා බව දැනගන්න කිසිවෙකු සිදුකරන කොරිරු සත්වඝාතනයක් නිසා රැස්කරගන්නා අකුසලය ඔවුනට ඊළඟ උපත සලසා දෙන්නේ නිරයේ අප්‍රමාණ දුක්තිෙන තැනක සතියක දෙකක කාලයකට නොවේ කල්ප ගණනාවකට. යම් සත්ත ඝාතනයක් සිද්ධකරපු අසරණ මනුස්සේකුට මැරෙන මොහොතේ තමන්ගේ ලෙයින් උපන්දරුවා අමතක වෙන්න පුළුවන්. ඒත් මේ කුරිරු සත්ව ඝාතනය නම් මාරයා විසින් ඔහුට මතක් කර දෙනවා මයි ඒ තරමටම අකුසල චේතනා බලවත් ඔබට නැවතත් මතක් කරනවා ලෝකය පවතින්නේ ඔබට නිරතුරුවම අකුසලය දෙසට යොමුකරවන ස්වභාවයක උේ දක්ෂභාවය නිසාම පමණයි කුසලෙද දෙසට ගමන් කළ හැකි වන්නේ. අංග විකල අන්සභාග රෝගීන් දකිනකොට සද්ධර්මය කෙරෙහිමයි ගෞරවය ඇතිවෙන්නේ. මොනතරම් පැහැදිලිව ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝක ස්වභාවේ දේශනා කර තිබෙනවාද. ඔබ සත්වයින්ට සංසාරේදී දුක් දුන්නා ඒ හිංසාවන්මයි ඔබෝය අත්විදින්නේ. පෙර ජීවිතේයමෙක් සත්ව හිංසා අකුසල සිදුකලානම් ඔහු මරණයෙන් මතු නිරයේ දුකට වැටෙනවා. යම්හයකින් ඔහු මනුෂ්‍යයකු වලෙස උප්පත ලැබුවා නම් ඔහු රෝගීභාව ඇතිව උපත ලබනවා. ඒ වගේම පෙරජී විතයේදී සත්්‍යයාට මෛත්‍රිය කරුණාව දැක්වූ අයෙකු මරණින් මතු මනුස්ස ජීවිතයක් ලැබුවහොත් ඔහුට බොහෝ නිරෝගී ජීවිතයක් ලැබෙනවා. පින්වත ඔබ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධා ඇති කරගන්න. කුමක් නිසාද මේ වියරු ලෝක ස්වභාවයන් පරාජය කරන්න මාර්ගය ඔබට උදාකර දුන්නාට නිරෝගී බව අත්‍යවශ්‍ය දෙයක් රෝගී වුවහොත් කොහොමද මේ ජීවිතයේදී වත්සල් පද ආරක්ෂ කරන්නේ ඒ නිසා පිංමත් ඔබ අනුන්ගැන නොසිතා තමතමන් සතර අපායේ දුක දකිමින් සතර අපායෙන් මෙදීම අරමුණු කරමින් එහෙත් නිරෝගී ජීවිතයක් ලබමින් සැනසීම පිණිස සත්ව හිංසාවෙන් වලකින්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සුභමානවක යාටදේශනා කරනවා. සුභ යමෙක් රෝගීව ඉපදේනම් නිරතුරුවම රෝගවලට ගොදුරුවමින් ජීවත්වේ නම් ඊට හේතුව භවයේදී සත්වහින් සවසිදු කිරීමයි කිය. බලන්න වර්තමානයේ මනුෂ්‍යෝ හැමූම රෝගීන්. රෝහල් රෝගීන්ගෙන් පිරිලා. වසංගත රෝග පැතිරෙනවා මේ අප දකින්නේ අප පෙර ජීවිතවලදී කරන ලද. සත්ව හිංසාවේ පලයන් තමයි අවිද්‍යාව නිසා සකස්වන ලෝකය සැපයි කියන මතය අයින්කරගැනීමට යාම නිසාමයි ඔබා අතින් මනුෂ්‍ය හිංසනය සිදුවන්නේ ඔබ ගුක්තිවිදින සැමදේම තෘෂ්ණාවෙන් තොරව බුක්තිමිදින්න. අනුන්ගේ අකමැත්තෙන් බුක්ති නොවිදින්න. බලහත්කාරයෙන් බොරුවෙන් නැතිගුණ පෙන්වමින් තමාට වඩා සුදුසු අය සිටියදී ඔබ ඒ අයිතිකර ගැනීමට නොයන්න. ලෝකය තුළ අධර්ම බලවේගවල ශක්තිය වැඩිය ඔබ ධර්මය අ අවබෝධ කර ගැනීමට යන ගමන මධපුංජිකම් චෝදනා නොසලකා හැරීම් බාධාවලින් පිරුණු ගමනක් ඔබ මේවා ඔබේ ගමනට ආශිර්වාදයක් කරගත යුතුය මන්ද මේ සියල්ල ලෝකයේ පවතින ධර්මතාවයන්ය ඕ නෑම පරිසරයකදී ඔබ ඳ ඉන්න දක්ෂවෙන්න. ඉන්ද්‍රියන් හයටම පස්සය වන මායිමේ ධර්මය තිබියදී ඔබය දකින්නේ නැහැ ආලෝකය තුළ සිටියදීම ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස් අවිද්‍යාවෙන් වැසිලා ඔබ ධර්මය සොයන්නේ නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මග යන්න උන්වහන්සේ ගිය මග අධ්‍යනය කරන්න රාණගාතයට සිත ඇතිවෙන මොහොතේම එම සිත අනිත්‍යවාශයෙන්ම දකින්න වැනිසිත් සංසාරයේ ඔබට මහා දුක්කන්දරාවක් උරුම කරදුන් බවදකින්න උතු මනුෂ්‍යයෙක් ලෙස ඉපිද ්‍රේත ලෝකයට නිරට යෑමට ලැජ්ජාව භයඇති කරගන්න මිතර මෙම කර්ම විපාකයන් මනසින් අද්දකින්න අප්‍රමාදී වන්න කලා කියලා වැඩක් නැහැ. අත්තැරීම පුරුදුකොට තිබිය යුතුයි. මැරෙන මොහොතේ ඇතිවෙන තන්හාසිතුවිලි අත්හැරීමට අවබෝධය ඇතිබෙන් ආවශ්‍යයි. තන්හාව ප්‍රේතලෝකයට ඉතා හොඳ සුදුසුකමක්. දේපල අඹුදරුවන් ගැන ඔබ තුළ ඇති තන්හාව ඒවාට ඇති ආසාව අත්හැරීමට බැරිකම ඔබ කොතෙක් පින් කළද ප්‍රේතාත්මල්ට වැටීමට අතිශයින්ම හේතුවක්. මක් නිසාද උපාධානය මයි ඊළඟ බවය සකස් කර දෙන්නේ. ඔබ මිය යන මොහොතේ බ සිතේ ඇතිවෙන හැමසිතුවිල්ලක්ම අනිත්‍ය වශයෙන් දැක්කොත් ඔබ ඒ දකින්නේ ධර්මය නිසා නතවසයෙන්ම ඔබ මාර්ගඵලලාබී දෙවියන් බබුන් අතර උපතක් ලබනවා. ඔබට බැරිනම් දිනකීපයක් ඔබගේ දේපල ව්‍යාපාර අඹුසැමියන් දවාදරුවන් වගකීම් අත්හැර නිදහසේ දුරබැහැරක වන්දනාවක හුද කලාවේ සිටින්න ඔබ ස්ථීර වශයෙන් දැනගන්න ඔබ ම යන මොහොතේ ඔබට බැරිවෙනවා මේ වාත හැරගන්න. සත්ව ඝාතනය කාමේ වරදවා හැසිරීම මහා දුක්්ගෙන දෙන අකුසල් බොහෝ වෙලාවට අනෙක් වැරදි සිදුවන්නේත් මේ වැරදි දෙකන සයි නියත වශයෙන්ම මේ වැරදිවල යදෙන අය ඒවායේ විපාක වසයෙන් ප්‍රේතභූත් භූත ආත්මවල ඉපදෙනවාමයි මිනිසුන් සියයට සියයක්ම රෝගී වන්නේ ඉන්ද්‍රියයන් හය පිනවීමට යාම නිසයි. දිවට හයට රස පහස සොවැන්නට යාම නිසයි. ඔබ මනුෂ්‍ය ලෝකයේ පිංකර ලැබූ දිව්‍යකාම සම්පත් නිසාම පිරිහීමට පත්වී, නැවත සතර අපායට වැටීමේ ඉඩකඩ ඉතාමත් වැදී භවයට ඔබ කැඳවාගෙන යන අවිචාරවත් සිත අවබෝධයෙන් හඳුනාගෙන භවයට ඇති කැමැත්තෙන් මි දෙන්න ලෝකයේ ස්වභභාවය අපට වෙනස් කළ නොහැකි ඔබ මේවාට ගැටුුණහොත් ඔබ ගැටෙන්නේ ධර්මය සමඟයි ලෝක ස්වභභාවය සමගයි අප කළ යුත්තේ ගැටීම නොව අවබෝධ කර ගැනීමයි ලෝකයේ අනිත්‍ය ස්වභාවය හඳුනාගෙන ලෝකයෙන් මිදීමට වෙරදරීමයි ජීවිතයේ ඉදිරියට අභියෝග පවතින විට පලා නොයන්න බිය නොවන්න යටත් නවන්න පිරිත් පොත අතට නොගන්න බුදුගුණ නොසිතන්න ඔබත් අභියෝගයක ප්‍රතිඵලයත් ඔබේ නොවේ ඇය සිතන්න එවිට ඔබ දකින්නේ සැබෑම බුදුගුණයයි අපේ උදවිය කුණුවෙන පළතුරු වට්ටියක් ප්‍රේතලෝකේයට පාර පෙන්වන සල්ලි කොලයක් හිසමත තබාගෙන ව්‍යාපාර රැකයා විවාහය තනතුරු ගැන කෙලහලහලා දේවාල වන්දනාවේ යනවා ඔය පූජාවට්ටිය බිමතියලා තෙරුවන් ගැන සිතන්න ඔබ සැමවින්ම දෙවියන් අතරට යන කෙනෙක්ම වේවි ඔබ පන්සලට ගිහින් බුදුන් වඳින්නේ අපායට දුකට වැටේ කියලා බයට එතනදී ඔබ මොකද කරන්නේ දව්‍යලෝක මනුෂ්‍යලෝක ප්‍රාර්ථනා කරනෝ බලන්න ඔබ දුකේ සිටිමින්ට දුකම ප්‍රාර්ථනා කරනෝ මනුෂ්‍යලෝකයේ ජීවත්වමින් එම දුකම ප්‍රාර්ථනා කරනවා අනිත්‍යභාවයට පත්වෙන දිවියලෝක දුකම ප්‍රාර්ථනා කරනෝ පිංකම් කරලා දුකම ප්‍රාර්ථනා කරනු ෘතජ්්‍යාන සත්වයා අගමුල පැටලුන නූල්ගෝලයක් ව වගේයයි ලෝවතුරා බුදු සමිඳුන් දේශනා කළේ මේ නිසයි. නිරතුරුවම අනිත්‍ය සඥාවන් ජීවිතය තුළින් වඩන්න මෙම ධර්මතාවයන් පින්වත් ඔබට මේ භවගමනේදී අප්‍රමාදී භාවයට පත්කරාව හඬන දොලෙන මිනිසුන් අතර ඔබ සමාධිබත් මිනිසෙකු කරාව අනිත්‍ය තිබෙන්නේ ගැටෙන්නට නොවේ මගහැරයන්න නොවේ අවබෝධ කර ගැනීමටයි පිංවත් ඔබ අවබෝධය කරායෑමට පහස්සුම මාර්ගය ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ එකම ගුරුවරයා බවට පත්කර ගැනීමයි වෘතියෙන් ව්‍යාපාරයෙන් දැනුමෙන් වත්පොහොසත්කම්වලින් ඇතමෙක් ජයගන්නා බව ඇත්ත ඒත් ඒ ජය ඔවුන් ලබාගන්නේ සද්ධාව සීල යන ධර්මයන් උකසටතියලා. ඊළඟ ජීවිතයේදී මේ අයට ලැබුණා වූ මහේෂාක්‍ය නැමැති මුදලත් ඊට අදාළ පොලියත් දෙකමගෙවන්න වෙනවා. පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා සද්ධාවත් සීලයත් උකසට තබා ජීවිත ජයගත්ත අය තමයි ඔය ප්‍රේත තිරිසන්ලෝකවල උපත ලබලා දුකනැමති මුදලත් පොලි අත් දෙකම ගෙව මිින්ගින්නේ. ඔබේ ඔය ඇස් ඉදිරිපිටම ඉන්න තිවිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුෂ්‍යයන්ම තමයි අධර්මයෙන් හම්බ කරලා පංචකාම සම්පත් රිසිසේ බුක්තිවිඳලා ශ්‍රද්ධාව සීලය දානය නම් ව ඔබට පිහිිටවන ධර්මයන් අමතක කරපු මනුෂ්‍යයෝ මේ කරුණ සිතන කෙනයි සතරපාය පිළිබඳ ඔබිය ඇති කරගන්නේ දීලයමයි පිංවත් ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍යදීවිතය ලබන්නට. දානයමයි ඔබට උපකාර වූයේ මේ උතුම් මනුස්ස ජීවිතයේ ආයුෂ වර්ණ සැපය බලය ලබන්නට. ඒ නිසා කෘතවේදීව පින්වත් ඔබට උපකාරී වූ ඒ ධර්මතාවයන්ට ගරු කරන්න ඒවාම ජීවිතයේ වටිනාකම් බවට පත් කරගන්න තෙරුවන් කෙරී ශ්‍රද්ධාවෙන් කර්මඵලය පිළිබඳ විශ්වාසයෙන් පින්වත් ඔබ සීලයම දානයම උදාවන සෑම දිනකම ඔබට මුණ ගැසන කල්යාන මිත්‍රයා කරගන්න රුවන සරණ ගිය පිංමත් ඔබ. ජීවිතයේ සෑම විශේෂ අවස්ථාවකදීම. ජීවිතය පටන්ගන්න ඕනෙ තෙරුවන් ගුණ කරෙහි සිත පිහිටුවලා. සීලයේ අර්ථයහි සිත පිහිටුවලා. එතැනයි ඔබේ ජයග්‍රාහි ගමනක ඇරමුම. ආගන්තුකෝ පැමිණෙනමිද්‍යාදුෂ්ටීන් ඉදිරියේ පිංමත් ඔබට, ඔබේ උතුන් බෞද්ධකම අමතක වෙනවා. අප්‍රමාණ සැපලැබිය හැකි ධර්මමාර්ගයක් ඇස් පනාපිට තිබියදී. අතිධීර්ගදුකක් උදෙසා හේතුවන කෙටි සැපයමයි අපි සොයන්නේ. ලෝ පහලෝ ශ්‍රේෂ්ඨ ශ්‍රාස්තෘෝන් වහන්සේ නමකගේ ඉගැන්වීම් බල අර්ථයන් නොසලකාහැර ආගන්තුක වටිනාකමක් අපේ කරගැනීම භාග්‍ය. ලෝකයේ බරෙන් ඔබ නිදහස්වන්න නිදහසේ සැහැල්ලු බව ගැන ඔබ ලෝකයාට කියා දෙන්න ලෝකයත් සිතේ ස්වභභාවයත් අනිත්‍ය පමණක්ම බව දකින්න සිතේ අනිත්‍ය බව අවබෝධ කරගන්න එවිට ආයාසයකින් තොරවම ලෝකයේ ස්වභභාවය ඔබට අවබෝධ වේවිී සිත අතහැරුණු විට ඔබට ලෝකයේද අතහැරෙන් ඇත දරුවන්ට බිරිඳට රැස්කරලා අකුසල් පුරවාගෙන හිස්සතින්ම මැරිලා අපාගතවන්න මිනිසා හරිම දක්ෂයි බලන්න අතහැරීමත් රැස්කිරීමත් අහසයි පොළොවයි වගේ වෙනස් සමීකරන දෙකක්. එතරම් පරතරයක් තිබියදීත් එහි වෙනස ඔබ දකින්නේ නැහැ. ඔබතුල තිබෙන අවිද්‍යාව තන්හාව නිසා දරාගෙන සිටින බර කොබමොනක්දයන්න ඔබටම දැනින්නේ නැහැ. උබමුළලු විශ්වේම බර දරාගෙනයි සිටින්නේ විශ්වයේ බරෙන් ඔබ නිදහස් වන්න එවිට ඔබ ලොව නිදහස්ම පුද්ගලයා වෙනවා මම මගේ අප අපේ කියලා කල්ප කෝටි ගානක සිට පුරෝ බරකඳ ඔබ දරාගෙනයි සිටින්නේ ඔබ සියල්ලම අත්තාාරින්න එවිට ඔබට සියල්ලම ලැබේවි ඔබට මේ සියල්ලම ලැබෙද්දි මේ කිසිවක් අවශ්‍ය නොවේ මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබහෝධ කර ඇති නිසායි පින්වත් ඔබට මේ ලැබූ ජීවිතේද සැප කෙරෙහිම තෘෂ්ණාව නිසා සකස් කොටගත් ජීවිතයක්. පින්වත් ඔබමතීරණය කරන්න ඔබ ධර්මයෙන් කොතරම් දුරස් වෙලාද ඉන්නේ කියලා. සිතේ පාලනයෙන් ඔබ මිදන්න. සිත පමණක් ඔබේ පාලනයට යටත් කරගන්න. හෙමින් උදාවෙන අතිදීල්ග අබුද්ධෝත්පාද කාලය මිනිසුන්ගේ කාලයනොව ධර්මයෙන්තුොර මිනිස් තිරිසුනුන්ගේ කාලයක් වනු ඒ කාන්තයි. එදාට මිනිසාද සම්සතාද ක්‍රියාත්මක වන්නේ දෙආකාරයකට නොව එකම ආකාරයටයි මේ කටුක අභියෝගයෙන් ඔබට මිදිය හැකිවන්නේ නායකයෙක් පාලකෙක් කෝටිපතියෙක් උගතෙක් ලෙස මියයාමෙන් නොව සතරාපායෙන් මිඳනු උතුම් මනුෂ්‍යයකි ලෙස මියයාමෙන් බව ඔබ නිහතමානීව සිතය යුතු ඇත. ශ්‍රී සද්ධර්ණය පවතින අවස්ථාවක වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලබා නා එකත්වයට ඇති ගිජුභාවය නිසා අප්‍රමාණ අකුසල් සිදුකර තිරිසන් භවයකට වැටුණුත් කල්ප ගණනාවකට සුගතිගාමී ජීවිතයක් නම් ලැබිය නො හැකි මන්ද තිරිසන් සත්වයම් තුළ ඇති වෛරය නිසාම් තිරිසන් ලෝකයෙන් නිරය කරාම ඇදීයාමේ සස්වභාවේ නිසයි තායි භික්‍ෂුවගෙන්නහවා ඇයි ඔබ වහන්සේ පිරිත් කටපාඩමෙන් නොදන්නේ පිරිත් පොතක් භාවිතා නොකරන්නේ කියලා එවිට භික්ෂුව ලබා දුන් පිළිතුර තමයි ඔබ භික්ෂුවගේ සිතකාය වචනය ක්‍රියාත්මක වන ස්වරූපය දකින විට ඔබ දකින්නේ පිරවාන පොත්වහන්සේ කියලා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි මෙලොව තමාට පාලනය කිරීමට තරම් දෙයක් නොමැති බව දකින තැනැත්තා. ඔහු ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයෙක් පමණයි. ඒ තමයි අරහත් උත්තමයා. උන්වහන්සේ තමා තුළ තමා නැතැයි දකිනවා. මම තුළ සත්වයෙක් පුද්ගලයෙක් නැතැයි දකිනවා. කුමක්ද එහෙනම් මෙතන තිබෙන්නේ වේගයක් ඇතිවමින් නැතිවෙන රූපයක් සහ සිතක් පමණක් බවදකිනවා ලෝකය තෘෂ්ණාවෙන් දියුණුවෙන් ලෝකය අධ්‍යාත්මිකතින් පිරිහෙනවා අධ්‍යාत्මිකතින් පිරිහෙන ලෝකය විසින් ලෝක ස්වභාවයන් තමන්ගේ පාලනයට අයටත්්‍රගන්න හදනෝ මේ තරගෙන් කවදා හරි දවසක ලෝකයා අන්තපරාජයකට පත්වෙනවා එම්පරාජය ලෝකය ලබන්නේ මහාවිනාශයකුත් සමගයි ලෝකයේ ස්වභාවය වෙනස් ක හැකි ජගතෙක් මෙතෙක් තුන් ලෝකයේද පහලවන්න है අනාගතයේදීර්තෙසීමයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලාටත් බැහැ ලෝකයේස්ුභාවය වෙනස් කරන්නේ. ලෝකයේ සුභාවය අනිපතියයි අනිත්්‍ය සුභාවය වේගයයි ඔබ කවදාහරෙන් නිවීම ලබන්නේ තන්හාවේ මැහුම් කාරිය හඳුනාගෙන ඇයගෙන් මෙිදුනදාටයි එතෙක් ඔබ කුසල් අකුසල් පිරුණ මගක නායකයන්ද පාලකයන්ද වීමේ දොලද්දුක සංසිද්ुවාගැනීමට අකුසල්ම කරගැනිමෙන් ගමන් කරනවා ඇස නිසා දුකටපත් නොුවන්න ප්‍රඥාවේ ඇසෙන් ඔබ විඳින දුකදකින්න. ඇස නිසා ආයතන හය නිසා ලෝකයේම බර ඔසවාගෙන යන අදක්ෂයෙක් නොවන්න. මෝහේ සලුපිළිවලින් සුන්දර ලෙස ආවරමය කර ඇති ආයතන හය වගේම පාහිර රූපයනුත් නිරතුරුවම ්‍ර්ඥාාව නිරුවත් ක බල ලජාपाාබनेपाා ම ව නියතවාසෙන්ම තැන සත්ව පුද්ගලක් නැහමයි වෛරයේ ක්‍රෝධයේ සිතුවිලි වෙනුවට මෛත්‍රී සිතුවිලි නිතරම නෙහි කරන්න. තමා දුකටපත් කළ පුද්ගලයාගේ රුව වෙනුවට ලෝතුරා බුදු සමිඳන්ගේ රුවගුණ සිහිකරන්න ධර්මරත්නයේ සංගරත්නයේ අනන්ත වූගුණ සිහිකරන්න. සතරාපායේ දුකවෙනුවට සුගතියක උපත ලබාගැනීමට ඔබානුකම්පා සහගතවන්න ඔබ මිස වෙන කවුරුන් නම් ඔබට අනුකම්පා කරන්නද. උබ ප්‍රවේ සම්වන්න කාමයාන තුරු සහිතයි කාමයේ බලාපොරොත්තු බිඳ වැටෙනම හොතේ හිස්තැන පුරුවන්නේ වෛරේ සහ ක්‍රෝධය විසින්මයි ඒවා කාමයේ ආදීනවයන්න එහෙයින් ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අත්හැරීම පුහුණුුවීමයි සතර අපායට නොවැටෙනවාය කියන විශ්වාසය ජීවිතයට පුරුදු කිරීමයි ඔබේ සතුට උදෙසා තවක්තායෙක් වෛරයෙන් විනාශන කරන්න. අහිංසකයන්ගේ අහිංසක භාවය ඔබ ඔබේ අවිචාරවත් බවේ ගොදුරක් කර නොගන්න. අහිංසක ඔබද මෙවැනි අවිචාරවත් අයකුගෙන් පීඩාවට පත්තුවද ඔහු නිසා ඔබ වෛරය ක්‍රෝදය ඇතිකර නොගන්න එක ගොදුරක් නිසා දුක් රසක උරුමක් කාරයෙක් නොවන්නේ. අනුන් ඔබේසිහින බිඳදැම්මා කියලා ඔබ ඒ අයට වෛර කරන්න ක්‍රෝධ කරන්න යන්න එපා. මොකද බලාපොරොත්තු ඔබට අයිති නැති නිසා. Obata aititi balapootuak, obe vasange nopavatina balaportuak obe karage obe eiduk pininni. Obe sita porudupuhunu karanga obejivitayo. සංකීර්ණ බවය මිදේවිී ඔබට දැනේවි ජීවිතයේ අවබෝධ කර ගැනීමට ගොඩක් දේවල් නොමැති බව ජීවිතය මහා ගොඩක් ලෙස දැනුනද ඔබට අවබෝධ කර ගැනීමට ඇත්තේ එකක් පමණක් බව ඔබට දැනේවි සිතවේවා කයවේවා ඒ අනිත්‍යයක් පමණක්මයි හැකි තරම් ධනාදී පින්කම් කරනවා වගේම ඔබේ සේවකයන්ටද ස්වාමියෙකුලෙස ඔබ නිරතුරුවම අවංකවන්න ඔබ ලබන සතුටින් යම්ප්‍රමාණයක් හෝ ඔබේ සේවකයාද ලබනවා දකින්න ඔබ අවංකව කැමතිවන්න මහාගමනක් මහාදුකක් වලක්වා ගැනීමට ඔබ කළයුත්තේ විසිරුණු සලිතවුණු ඔබේ සිතේ ස්වභභාවය බොහෝම නෙවී සැනසිල්ලේ අවබෝධ කර ගැනීමයි කලබලවෙන්න ඉක්මන්වන්න යමක් අල්ලාගන්න උත්සාහගන්න එපා. அලාා ගද්දේ අනිත්‍ය බව දකිමින් පරිහරණය කරන්න. ඔබ බිරිද සමග නිදන සයනයේ සිටියදීත් ජීවිතය විඳන්න. එහෙත් ඒ විඳම අනිත්‍ය බව දකින්න. ඔබ ඇසුරු කරන ඔබට අයිති සැම දෙයක්නම අනිත්‍ය වසයෙන් දකිමින් මාගේ ආච්චි, සීය, අම්ම තාත්තා රැස්කරපු හම්බ කරපු හැම දෙයක්ම තියලයි මැරුණේ කිසිවක් අරගෙන ගියේ නැහැ මමත් මේ සියල්ලම දාළමයිමිය යන්නේ. මේ විදිහට ජීවිතයේ අනිත්‍ය දකින්න. දක්ෂවන්න ්‍යාපාරය දිවාහජීවිතය මව්පියන් පෝෂණය කරන ගමන් එම බැඳීම් වලට බාධාවක් නොවන ලෙස මේ සසරදුකෙන් ගැලවෙන්න. මේ ලෝකය යමින් පවතින්නේ යා යුතු ගමනක ලෝකයේ ගියේ කවදත්දුක දෙසටමයි විනාසේ දෙසටමයි. අපි කිසිවෙකුට සටන් කොට ලෝකයේ නිවැරදි කරන්නට බැහැ ලෝකයේ පවතින්නේ ලෝකයේ ස්ුභාවයෙන්. මේ උතුම් බුද්ධෝත්පාද කාලයක ඔබ උතුම් මනුෂ්‍යයෙක් ඔබ උතුම් මනුෂ්‍යත්වයක් ලැබුවේ නැවත සතරාපායේ වැටෙන්නද. සතුන් දහස් ගණනින් විනාස කරන මිනිසුන් අතින්. සිදුවෙන එම බලවත් අකුසල කර්මයන්. ඊළඟ බවයේදී විපාකදීමට අවශ්‍ය පරිසරය. ලෝකය තුළ නිර්මාණය වෙමින් තිබෙනවා. දිනකට බොයිලර් කුකුලන් දහස්ගණනින් මරපු මිනිසුන්මයි නැවත බොයිලර් කුකුලන් වෙලා උපදින්දු. ඒ උපදින්නේ මැරුම් කන්නමයි. නිදහසේ මියයන්නට නොයි නිදහසේ ගෙමිදුලක ඇහිදාගෙන කන්න නොයි නිදහසේ හිරුවලයේ පහසවිදිින්න නොයි මේ සත්වයන් අතීතයේ කළ කර්මයන්මයි ගෙවන්නේ ඔබ තිරිස ලෝකය දෙස බලන්න किसीම සතකුට පක්ෂයකුට මාල්ුවයකුට මුළුරෑපුරා සුවසේ නිදා ගැනීමක් නැහැ ඔබ राාत्र්‍රයේ සहසේ නිදාගෙන අලුය මාවදි වෙනවා මෙවැने නිදක් ලබා ගැනීමට තිරිස ලෝකයේ සත්වයන්ට වාසනාවන है සසේ නිදන්නට මේ සත්වය අන්ටනුහැකේ කර්ම විපාකයන් නිසාවිය යුත්තය කල කර්මය විය යුත්තේ අනුන්ගේ නිදහසසීමමා කිරීමයි අනුන්මබියගෑන්වීමයි තමාගේ බලයෙන් අනුන්ම මැඩ පවත්වා හැබීමයි භික්ෂුවට අවශ්‍ය වන්නේ පින්වත් ඔබ දියුණුව උදෙසා, සැපය උදෙසා, අනෙකාව පීඩාව පත්කිරීම තුළ ඔබ අයිතිකර ගන්නා, අකුසල්ලල තරම ගැන ඔබගේ අවධානය යොමු කිරීමයි. विद්‍යාව තමයි ලෝකයේ ක්‍රियाකාීවය ඒ අන්නේ පැවत्ම विकाශනයපැදීම කියන ගලායම වෙනත් වचනවලින් प्र්‍රකාශ වුවත් මෙහි අර්ථ නම් जाति जरा ්‍යदी මරणමයි ලෝකයේ ක්‍රियाකාරිත්වය अविद්‍යාවනම් ලෝකෙ දියුණුවන ආය කියන්නේ අවිද්‍යාවේ දියුණුවමයි. දුස්සීල භාවේ නිසා සකස්වන හේතුඵලධර්මයන් වලක්වන්න දෙවියන්ටවත් බැහැ. නිරෝගී කය ලෝකයාට ප්‍රදර්ශනය කිරීමට නොව මේ බියකරු සසරගමනින් එතරවීම සඳහාම ප්‍රයෝජනයට ගන්න නිවීමේ දොරටුවට පිවිසීමට ඔබේ නිරෝගී කය වාහනයක් කරගන්න ප්‍රඥාවන්ත පුද්ගලයා උත්සාහගන්න ඕනේ දීර්ඝකාලයයක් විඳින්නට නොවේ හැකිතාක් ඉක්මනින් මේ ජාතිජරා ව්‍යාදී මරණවලින් මිදීමට නැවත උපතකින් මිදීමට ය අර්ථවත් කරගන්න බැරිනම් සසරගමන කෙටිකර ගැනීමට මේ දෙකෙන් කොයික කරගන්නත් මාතුල නිත්‍ය වූ නිරෝගී බව ලස්සන හැඩය තිබෙනවාය කියන අවිද්‍යාවෙන්මි දෙන්න ඕනෙ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු සතරක් නොදැනීම අවිද්‍යාව කියල. මේ කරුණු සතර තමයි දු දුක ඇතිවීමට හේතුව දු දුක නැතිකිරීමේ මාර්ගය මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති ජරාව්‍යාධි මරණවලට ලක්වෙමින් කල්ප ගණන් සසර සැරිසරනවා අනිත්‍ය වූ දෙයක් කුමක් නිසා ඔබ ඔබේ කරගන්නද ඉහත ස්වභාවය අවබෝධයෙන් වඩන්න දකින්න එවිට ඔබ රූපයකිරෙහි අවබෝධයෙන් කලකිරේවි මේ රූපය ගැන කලකිරීම නිසා රූපය ඔබට අතහැරේවි ඒ අතහැරීම තුළ ඔබ ලබන්නේ නිදහස්වීමයි කුමන නිදහස්වීමක් ද මේ ලෝකයේ උතුම්ම නිදහස්වීමයි. පවිඳින්නාවු මේ සියලු දුක්හන්දරාව කුමක් නිසාහට ගත්තේද රූපය මගේ කරගැනීම නිසාමයි. සිතයනු දුක් ගොඩකි එහෙත් එය ඔබගේ පරමමිතුරාය ඔබට සැනසිල්ලි බස්තපලන සුරතලාය හරිමග වසා වැරදි මග පෙන්වන වංචාකරුවාය එසේම ඔබගේ ගැලවුම්කරුවාය ඒ නිසා අවබෝධයෙන් සිත හඳුනාගන්න සිත ඔබේ කලනමිතුරා කරගන්න කළ හැක්කේ සිතාතහැරීමෙන්ය සිතාතැහැරීමේදී ලෝකයද ඔබට මගහැරෙනු ඇත සිත දෙස බලන්න සිත යනු අනිත්‍යයයි සුන්දරත්වයයි අසුන්දර බවයි දුයි හොටින් සිත යනු ලෝකයේ නිර්මාණකරුවායි. ඔබ දක්ෂවන්න නිරතුරුවම ඇතිවන සිත අනිත්‍ය වසයෙන් දකින්න සිත ඔබට අයත් නොවන දෙයක් බව දකින්න ඔබට ආගන්තුකයෙක් බව දකින්න සිත ඔබේ දුක්දෙන මිතුරා බව දකින්න ඔබ මෙසේ දකිද්ලී ඔබ තුළ වැඩෙල්න්නේ සතර සති පට්ඨානයයි නිවන් අරමුණ කරා යන නිවීමේ මෙහෙයුමේ යම් සන්ධස්ථානයකදී ඔබගේ ඉදිරියට ලෝවතුරා බුදු සමිඳුන් මඩිනවා ඒ ස්ථීරයි නියතයි එහෙම උන්වහන්සේ වැඩම කරලා ඔබට නිවන්මාර්ග ඉතිරි දුර සම්පූර්න්න කරන්න කමටහනක් දෙනවා එය දෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේමයි උන් වහන්සේ ඔබට දෙන කමටහන තමයි ඇති වුුණ සිත අනිත්‍යයි කියලා දකින්න කියන කමටහන. බලන්න මොනතරම් වාසනාවන්තද කියලා ලොතු්‍රරා බදුරජාණන් වහන්සේ පිරිණිවී වසර දිදහස් පන්සේයක් ඉක්ම ගියාග ඔබ දක්සනම් ඔබට පුළුවන් උන්වහන්සේව දකින්න උන්වහන්සේගේ ආරක්ෂාවල බාගන්න උන්වහන්සේ සැනසුුණු ධර්මමාර්ගයේ සැනසීමම ල බාගන්න නිවන් මග ඔබට තරණය කළ හැක්කේ ඔබ සරල පහසු සැහැල්ලුවන තරමටයි ඔබේම කරගෙන ඔසවාගෙන බොහු හෝ ඇය කියන බරපොදියවුවද බාරයනු බරක්මයි ලෝකයේ බරෙන් මිදීමට පෙරාතුව ඔබ ඔබේ බාරෙන් මිදිය යුතු ඇත්‍රර බ සහකරු ඔබේ පිහිට සරණ යැයි ඔබේ සිත නිරතුරුවම පැවසුවද නිවන් මගට ඇය හෝ ඔහු මහා කළුගල් පර්වතයකි. අතිනත අල්ලාගෙන දෙදෙන ආදර්ශමත් යුවලක් ලෙස කුසල් මාර්ගයේ සතුටින් ගමන් කළද කවදාක හරි දවසක දෑස පියවෙන මොහොතේ අතැරීමට බැරිවුවහොත් මහා අවාසනාවක් මයි සැපස්ොයන සියලු සත්වයෝ මේ යන්නේ කිසිදා තෘප්තිමක් නොවන ගමනකයි ත දන්නවා කෙසෙල් මලත් නෙලුම් මලක් මලක් කියලා ඔප්පු කරන්න. සිතට පුළුවන් අවුරුදු හැටපැන්න ආච්චී කෙනෙක් තරුණියක ලෙස පෙන්වන්න. සිතට පුළුවන් පිරිමියෙක් ගෙහැනියක කරලා පෙන්වන්න මේවාට විශේසඥ්ඥ දැනුම සිතට තිබෙනවා. අවිද්‍යාව ට්‍යෂන් පන්තියේ කල්පසීයක් කෝටි ගණනක සිට තන්හාවේ විෂය හදාරපු ඉව ඇතිවෙමින් නැතිවෙන සිත් සමග ගලාගෙන යනවා. ලෝකයේ බරෙන් නිදහස්වීමට ප්‍රථම. ඔබ ඔබේ බරින් නිදහස් වන්න ඔබේ බර ඔබ නිදහස් වූවිට ඔබ මෙතෙක් දරා සිටියේ ලෝකයේ බරම බව ඔබටමතේරුම් යනවා ඇති. තමාට අයිති නැති ලෝකයේ බර අවිද්‍යාව නිසා දරාගෙන සිටින පෘතක්ජනමි නිසාගේ මෝහේ දිග පලල අවබෝධවන් වුයේ ඔබ ලෝකයෙන් නිදහස් වූ විතයි සැබෑ ලෙසටම මධ්‍යම ප්‍රතිපදාවේ හික් මෙෙමින් නිවන් මග තරණය කළොත් මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතටගත හැකිය එවිට ඔබට මෙහෙම හිතේවී මම ලෝකය ජයගත්තා කියල. සක්විති රජ පදවියද සංසාරයේ ලබා ඇති අපි වර්තමානයේදී අනවබෝධය නිසාම නොවිදපුරස සැපර් සොයමින් තරගේයක යෙදී සිටිමු සංසාරයේ ඔබ සක්පිති රජ පදවිය ලද එම මොහොතේදීද එම සැපේෙන් සෑහේමකට පත් නොවනිි. ඒ නිසාම තන්හාවෙන් ගැටෙමිින් ඔබ නැවත නැවත සසර සැප සොයන ගමනට වැටුණි. ඔබ මේ යන්නේ එම මාර්ගයේය. මේ මාර්ගයට ඔබව දැම්මේ අන්කිසිවෙකු නොබ අවිද්‍යාවෙන් පිරි ඔබේ සිතමය කෑදර ගුණමකු අවිචාරවත් පංච කාමය සොයාගෙන අයාලේ යන ඔබගේ ඇතිවෙමින් නැතිවෙන සිතමය. සසර නැවත මාවකුසක් බිත්තරයක් තුළට නොයන්නට ඔබ දක්ෂවන්න. එහෙම නොවනහොත් යම් දවසක ඔබේ ආහාරයට ගත් හාල්මැස්සා මිනිසකුව ඉපිද ඔබ හාල්මැස්සෙකුව ඉපිද ඔබවදම පරිද්දෙන් ආහාරයට ගන්මත. පෙරභවයක මේ හාල්මැස්සා මිනිසෙකුව සිටියදී කළාකුසල ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න. සෑම නිවන් මග වඩන්නෙක්ම තම තමන්ට මෛත්‍රී කරගත යුතුව ඇත එය කළ හැක්කේ මේ ගෝර කටුක බයානක මහා සංසාරයේ දුක දැක තමා සසරින් ඉතිරවීමට වෙරවැඩීමෙන්ය මේ තමා තමාටම කරගත හැකි උත්තරී තරම ම ෛත්‍රිය සමහරවිට ඔබ මස්මාංශ නොකන කෙනෙක් වෙන්න පුළුවන් ඒ ගැන නොසිතන්න බ ඔළුව කඩන කඩන හාල්මැස්සා සංසාරයේ ඔබේ මව පියා ඥාතියා දරවාාව සිටින්නට ඇතැයි සිතන්න මේ හාල් මැස්සා සංසාරයේ සක්විති රජුවද දෙවියෙක්වද ප්‍රේතයෙක්වද ඉන්නට ඇතැයි ඔබ දකින්න ඔබේ කල්්‍යාන මිත්‍රයාාව සිටින්නට ඇතැයි ඔබ දකින්න සෑම මනුෂ්‍යයකුටම සෑම සත්තුයකුටම මේ ගලපා බලන්න උබදක්ෂවන් ඔබ සරලවන් සැහැල්ලුවන් නිදහස්ව සිටින් පිරිසිදුව සිටින් අනිත්‍ය දකිනවා කියා ඔබ අපිරිසිදුකම ළඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්පේන්තු අනි්‍යයකි එය මාර බලයකි ඔබඒ පරාජය කරන්න ඔබ මධ්‍යස්ථවන්න අසුබය දැකීමට නම් සාපේක්ෂව ලස්සන සහ පිරිසිදු බව තිබිය යුතුය ඒ ලස්සනට නොවැැලීමට ලස්සන ඔබේ කර නොගැටීමට ඔබ ශක්තිමත්විය යුතුය. ඔබ වැසිකිලිය පිරිසිදු කරන විට ඔබ පිරිසිදු කරන්නේ වැසිකිලිය බව නොසිතය යුතුයි. ඔබ සිතිය යුත්තේ බ පිරිසිදු කරන්නේ ඔබගේ සිත බවයි. ඔබ මිදුලේ ඇමදීීමේදී. මිදුුල අමදින බව ඔබ නොසිතිිය යුතුයි. ඔබ සිතිිය යුත්තේ ඔබ අමදින්නේ ඔබගේ සිතේ ඇති කෙලෙක්ස් කුණු බවයි. නිවන් මගට පිවිසි ඔබ සිත පිරිසිුරුදු කරගත යුත්තේ මෙසේයේ. රෝගීන්ට උපස්ථාන කිරීමට මැලිනොවන්න. රෝගිය කිය අනු දේවදූතෙක් බවදකින්න. රෝගයාගේ කයේ ස්ුභාවය ඔොහු විඳින වේදනාවේ සුභාවය රෝගයේ ස්ුභාවය ඔබටද පොදුභවසිතන්න. ඔබේ ස්වභාවයද එයම බවදකින්න. ඔොහුට උපස්ථානකර, ඔහුගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත්වන්න. ඔබ බසයක යනවානම් ඔබ ඉඳගත් අසුන සුදුසු ඕනෑම කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට මැලිනුවන්න ඔබ කතරගමට යෑමට කොළඹින් බසේකට නැග පාන දුරටලං වෙද්දී ඔබගේ අසුන සුදුසුවයකුට ලබාදීමට අවශ්‍ය වූහොත් ඔබ ඒ පරිත්‍යාග කරන්න තව යෑමට ඇති දුරගැන නොසිතන්වන්න. උබේ සැප අන්න අයගේ යහපතව උදෙසා කැප කරන්න කිසිවකු ඔබට අවඥාාවෙන් සිනාසුනද එය නොතකන්න සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් උපශක්තිමත්වන්න. පංච උපාදානස්කන්දය සප්ත බොජ්ජංග පටිච්ච සමඋපාදය සතර සතිපට්ඨාන ධර්මතාවන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව ඔබගේරූපයේ අනිත්‍ය බව දකිමින් ප්‍රඥ්ඥාව තීවුරවන විට ඔබ තුළ ඔබට වැඩෙන්නේ ඉහත ධර්මතාවන් බව සිතන්න. ඔබ ලස්සන රූපයක් දුටු විට එය ඇටසකිල්ලක් කර දකින්න එම ඇටසකිල්ල පඩවැල් නහර මස් එල්ලාගෙන සිටින ස්වභාවය දකින්න ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත්කොට සම් මස් නහර විනිවිදගොස් සමනෙමැති උරයට පුරවා ඇති ජරාගොඩ දකින්න ලස්සන තිබුණේ සුරූපී ඇතුළ හෝ ඔහු තුළ නොවේ තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍ය වන සිතතුළ බව සිහිනුවනින් දකින්න. ලෝකධාතුවේ හැම දෙයකම අනිත්‍යය ඔබ මනසින්දැක මාර්යාව කම්පාකරවන්න. තිගන්වන්න අල්ප ලක්ෂ ගණනාවක සිට ඔබව මුලාකරමින්ද සතරාපායට මනුෂ්‍ය දි්‍ය ලෝකවලට ගාල් කරමින්ද ඔබ කෙරෙහි ආධිපත්තිය පැතිරවූ මාරයාාව ටිකටිකරිදවන්න මාරයාගේ වගකීම වන්නේ යමෙක් ධර්ම අවබෝධය කරා යයිද ඔහුව ඒ ගමනින් ඉවත් කිරීමයි යමෙක් ධර්මය අවබෝධ කරගනීද ඔහුට එම ධර්මය ලෝකයාට දේශනාකිරීමට අවස්ථාව අහිමිකිරීමයි දක්ෂවිය යුතුයි සියල්ල අත්හැරීමට හැබැයි ඔබට වඩා දක්ෂ මාර්ගය වැඩු කල්්‍යනමිත්‍රයන් ඔබ ආශ්්‍රය කළ යුතුයි ඔබය මගහරින්න එපා ඔබ සක්්තිමත් තැනකට එන තුරාවට නිරතුරුවම ඔබ ඉදිරියේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටින බව සැරියුත් මුගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩසිටින බව ඔබට අවවාද දෙන බව සිතන්න දකින්න මීට වඩා ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ නැහැ ඔබට ලෝකය ජයගැනීමේ ශක්තිය ඔබ සැමගේ ශක්තිය ඔබ සැමගේ අධ්‍යාත්මය තුළසඟවී ඇත ඔබ කළ යුත්තේ ඒ මතුකර ගැනීම පමනක්නයි මෙම ජීවිතයේදී ඒ මතුකර ගැනීමට කුකටලීෝ හොක් තවකල්ප ගණනාවක් උබට දුක් විඳීමට සිදුවනු ඇත ඔබ නිවන් මග උදෙසා ලෝකයාගෙන් ගත හැකි සප්තිය ඔබ උපක්ට්‍රම ශීලීව නිදහසේ ලබාගන්න අනුන්ව ආමිසේහි යොදෝමින් ඔබ ප්‍රතිපත්ති වඩන්න ලෝකය මුලාකොට ඔබ ලෝකයෙන් එතෙරවීමට මගහදාගන්න නිවන් මග සොයායෑම ලෝකයේ ඇති ආත්මාර්ථකාමීීම ක්‍රියාව බවසිතන් සියල්ල අත්හැර සියල්ලක් කමටහන් කොටගෙන බලෝකෙන් එතෙරවන් ලෝකය කියන්නේ දුකක් දුකක් බවට පත්වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වෙන නිසා. අනිත්‍ය වූ ලෝකය නිත්‍යභාවයෙන් ගැනීම නිසා ඔබ දුක්විඳිනෝ. මේ මොහොතේ ඔබ නිදිවරාගෙන දහඩිය මොගුරු දමාගෙන වෙහෙසෙන්නේ දන් දෙන්නේ පින්කම් සිදුකරන්නේ විවිධත්වය සොයන්නේ ඔය දුකින් අත්මිදී මටමයි දුක ඔබට අයිති දෙයක් නොවී දුක අයිති ලෝකයට ලෝකයට අයිති දුක ඔබ අයිති කරගෙන ඔබ මේ මුළු විශ්වධාතුවේම අස්සක් මුොල්ලක් නෑරම සෙව්වද පටවි ආපෝ තේජෝවායෝ ධාතු කොටස්වලින් සැදුණු නිවතුරුවම වෙනස් වෙන රූපයක් මිසක් වෙනක්දයක් නම් හමුවන්නේ නැතර. ලෝක අර්थය අනු दुකයි दुකහැර වෙනත් අර්थයක් ලෝකයි නහැ. ඇයි ලෝකය दुකක් वाන්නේ තමා වසंग පවත්වාගते है कि किसी වක් ලෝකය තුළනුමැති නිසා. सदධර් में अර්ථයන්ගින්, බැහැරව බැහැරවෙන් මාරයාගේ ආධිපත්තියයි ලෝකයේ පැතිරෙන්න්නේි ඒ සද්ධර්මයෙන් බැහැරවූ අනාගත ලෝකයාට අවශ්‍ය මාර සමාජයේ තමයි වර්තමානයේ හරිබරිගැහෙමින් මේ සකස්වෙන්නේ. පංවත් ඔබ සද්ධර්මය තුළින් අනාගතයේ බිහිවෙන මේ විෂම ලෝකයේ හඳුනාගන්න. මාරයාගේ විෂම සැලසුම් අරාජයකර ඔබ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාගුණේ සෙවනටෙන්න්න. බුදුරජාණන් වහන්සේගේ මහාකරුණාව යොමුුවන්නේ සත්‍යයාගේ මෙලෝ පරලොව ජේවිතවල යහපතයි ලක්ක කොට පමණක් මයි. මේසා අසිරිමත් රැකවරණයක් වු ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය. දරුවෙක් උදෙසා බිරිඳක් උදෙසා. ස්වාමිපුරසයක් තනතුරක්. දේපලකඋදෙසා මගහරිනවා නම් ඒ අනුවනක මේ විපාකයන් ඔබට අනාගතයේදී අවුරුදු ලක්ස ගණනාවක් පුරා ගෙවන්නට සිදුවෙන් පිින්මත් ඔබට අයිති නැති දරුවෙක් බිරිඳක් ස්වාමි පුරුෂයක උදෙසා ඔබට අයිති සද්ධර්මයේ රැකවරණය අහිමි කරගන්න එපා. මේ කෙටි මනුෂ්‍ය ජීවිතය අතිදීර්ග දුකින් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න. බුදුරජාණන් වහන්සේ, සාරා සංකේය කල්ප ලක්ස ගණනාවක් දස පාරමී ධර්ම පිරුවේ පින්මත් ඔබ උදෙ සාමයි මාරයා සැඟවී බලාසිටිනවා ඔබට දරුවාගේ සුරතල් පෙන්වලා බිරිඳගේ සැමියාගේ ආදරය පෙන්මලා මෙවරත් බුදුරජාණන් වහන්සේට නයකාරයෙක් කරවන්ට. ඔබට ලැබුණු මේ උතුම් අවස්ථාවේදී එවන් අසිරිමත් ශාස්ත්‍රෝන් වහන්සේ නමකට නයකාරෙක් නම්වෙෙන්න්නයි පා. බැංකුවට ඔබ නයවුනොත් දේපල රාජසන්තක කරාවී බුදුරජාණන් වහන්සේට ඔබ නයවුුණොත් මාවයේ සැපයම . දුකින් බැහැරට මඟ පෙන්වූ ඒ උතුම් ශාස්තෘූවරයාණන් වහන්සේත පින්මත් ඔබ නිරතුරුවම ඔබේ ජීවිතය තුළින් අලෝභ අදවේශ අමෝහ සුවොඳ කුසුම් පූජා කරන්න බුදුරජාණන් වහන්සේ ඒ මල්සුවද නිරතුරුවම වර්ණනා කළා එවන් අසිරිමත් ශාස්තෘන් වහන්සේ නමක් වෙනුවෙන් නිරතුරුවම පින්වත් ඔබ තුළ අලෝබ අදේස අමෝහත්සිතුවිලි ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න an ni an wahan आ में विश्वा सेයක් सwewi දරවා කෙරෙහි ඇති චන්දරාගය වැඩිවෙන කොට දරවා වෙනුවෙන් මැරෙන්න්න නිරයට යන්න සූදානම් තාත්තලා අම්මලා ඉන්නවා. දුරදිග නොබලා ඉක්මනට ගන්න තීරණ ඉක්මනෙන්ම අපෝ දුකට කැඳවාගෙන යනවා. දරුවා තරම් කාමවස්තුවක් තවත් මේ ලෝකය තුළ නැහැ සිදුහත් කුමාරයා එදිනවපන් හුරු බහුටි පිනැති රාහුලකුමාරයාගේ ශරීරේවත් ස්පර්ශන කර එිහිගෙදරින් නික්මගිය දරුවා කියන කාමවස් වේ අනතුරුදායක බවදන්නා නිසාමයි බැඳුනොත් ගැලවෙන්න බැරි බවදන්නා නිසාමයි එම නිසා දරුවා කියන කාම වස්තුව අපි බොහෝම පරිස්සමින් පරිහරණය කරන්න ඕනි. මොකද එය ගින්දරටත් වඩා අනතුරුදායක නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා කෙනෙක් තම දරුවා වෙනුවෙන් සංසාරයේ හෙලබු කඳුලු මහා සාගරයේ ජලටත් වඩා වැඩිය කියලා. මේසා කඳුළු සාගරයක් දරුවන් වෙනුවෙන් හෙලලා මේ උතුම්ජීවිතයේදී එම කඳුළු සාගරයට තවත් කඳුළු බාල්දි හතාටක් එකතු කරලා ඔබමගිය හොත් එය අවාසනාවක්මයි. සිංවත් ඔබට පුළුවංකම තිබෙනවා මේ කඳුරු සාගරය මේ ජීවිතයේදීමසිින්දන්න. එය කළ හැක්කේ දරුවන් කෙරෙහි තවතවත් චන්දරාගේ සකස්කර ගැනීමෙන් නොවේ දරුවා කියනකාම වස්තු වේ අනිත්‍ය බව දුක්ක බව, අනාත්ම බව අවබෝධ කර ගැනීමෙන්. ත මවකුසක ඇති අපපුලභාවය තවත් ගර්භාෂ කුටියකට රිංගා නොගන්න බවට ඔබ සපතවන් ජීවත්ව සිටින මවුපියන්ට දරුවන්ට යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින් නැවත මවකුසක් එපාය කියන දිශාවටම ගමන් කරන්න දරුවන්ට මවුපියන් කියන්නේ හොඳ කමට හනක්. දරුවන්ට පුළුවන් මනසින් අනාගතයට යන්න තමනුත් අනාගතයේදී විවාහ වෙනවා. දරුමුණුපුරන් හදනු වයසට යනවා මේ දුක මටත් උරුමයි කියලා දෙමවපියන්ට පුළුවන් අතීතයට මනසිං්ඥන්. අපිත් මේ දරුවන් වයසේ හිටිය. දැන් සියල්ලම අනිත්‍ය වෙලා අපේ දුක අපේ කඳුලු අපේ ශ්‍රමයෙන්මයි දරුවන් ලොකු මහත්වුණේ. අපේ ශක්තිය ෂයවෙලා යනකොට දරුවෝ ඒ ශක්තියෙන් ලොකු මහත්වෙනවා. ඔබට පුළුවන්නං එහෙම දකින්න සංසාරයක් පුරාවට ඔබට අම්මා තාත්තා වූ සියල්ලන්ටම යුතුකම් ඉටු කල දරුවෙක් වෙනවා ඔබ. දුකට කැමති අය දුක දෙසටම ගියාවේ දුකට අකමැති ඔබට පුළුවන් මුළු ලෝකයම එකම දිශාවකට ගියත් ඔබතානියම ලෝකයේ සැබෑම සැපය ඇති දිශාවට යන්න මේ අනගම නේදී මුළු ලෝකයෙන්ම ඔබකොන් වුවත් ඔබබයවෙන්න එපා අවුරු නැතිවුනත් ඔබළඟ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිටි නවාය කියන විශ්වාසය ඇතිකරගන්න මුළු ලෝකයම අත්හැරලා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගොඩට එන්න මුළුලෝකය ඔබේ කරට අතදාගෙන සිතිියත් වැඩක් නැහැ බුදුරජාණන් වහන්සේ උබළඟ නැත්නම් ඔබ අනාතයන් අතර තවත් අනාතයෙක් පමණයි අනාතයින් අතර ඔබ සනාත පුද්ගලයෙක් වන්න. අපි හැම වෙලාවෙම ලෝකයට බයයි සමාජයට බයයි අපි අසරණභාවයට හේතුව බුදුරජාණන් වහන්සේ සරන කර නොගන්න නිසායි ධර්මය ශक्තිය හදुना නොගක් නිසායි මේ සටහන් ලියන භික්ෂුව යම් දවසක ලौතුरा බුදුරජාණන් වහන්සේ සරන කරගත්තදइදා පටන් ලෝකය කියනද තබ දොයිතුවකටවත් තැකවේ නැහ. බුදුරජාණන් වහන්සේ කියන අයෝමය विශ්වා से, 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 से हमේ, ලෝකය කියන්නේ හුදුමායාාව රැවටීම අසරණභාවයක් කියන කාරණය මයි දැනුනේ මේවා හේතු පලධර්මයන් උතුම් ධර්මය ආශ්චාර්යෙන් ගොඩනැගෙන පලයක් මේසා ශක්තිමත් ධර්ම මාර්ගයක් තිබෙනකොට ඇයි අපට අසරණ වෙන්නේ අපිට අයිති නැති ලෝකය බදාගන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා අරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ජීවිතවල යහපොත ඉලක්ක කොට පමණක්මයි. මේසා අසිරිමත් රැකවරණයක් වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහාකරුණාගුණේ රැකවරණය. දරුවෙක් උදෙසා බිරිඳක් ස්වාමිපුරසයෙක් තනතුරක් දේපලක් උදෙසා. මඟ හරිනවානම් එම අනුවනක මේ විපාකයන් ඔබට අනාගතයේදී අවුරුදු ලක්ෂ ගණනාවක් පුරා ගෙවන්නට සිදුවේවි. සිංමත් ඔබට අයිති නැති දරුවෙක් ස්වාමියෙක්දසා ඔබට අයිති සද්ධර්මය රැකවරණය අහිමිකරගන්න එපාක. මේ කෙටි මනුෂ්ච ජීවිත අතිදීර්ග දුකෙන් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න. බුදුරජාණන් වහන්සේ සාරාසංච්‍ය කල්ප ලක්ෂ ගණ නාවක්ම දස පාරමී ධර්මපිරුවේ පින්මත් ඔබ උදසාමයි. පින්මත් ඔබට ඇස් මස් ලේ දන් දෙෙන් ආවශ්‍ය නැහැ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ඔබ තුර සකස්සෙන ලෝබැද්දේස මෝහ අකුසලයන් පමණක් ඔබ දන්දෙන්. එවිට මහාබෝ එවිට මහා බෝධිසත්ව්‍යයානෝ ඔබ වෙනුවෙන් දන්දුුන් ඇස් මස් රුදිරේ වෙනුවෙන් ඔබ පෘතගුණ දැක්කූවා වෙනවා. ව කෙනෙක් පොහෝසත්වන්නේ බලවත්වන්නේ උගත්වන්නේ ඒ අය පෙරජීවිතයේ රැස්කරගත් කුසල් සංස්කාර ධර්මයන් නිසාමයි. අනුනට ඊෂාකරන මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබුවොත් ඔහු අල්ප බෝගී සම්පත් ඇති අල්පේශාක්‍ය දුර්වර්ණ ජීවිතයක් ලබන බව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න ඊර්ෂාව තුළ මොන තරම් අවධානමක්ද සඟ විලා තියෙන්නේ යමෙක් අනුනට ඊර්ෂා කරන්නේ නම් ඔහු ඊර්ෂා කරන්නේ තමාගේම සැපට බව හොඳින් සිතන්න ඔබ අවබෝධයෙන්ම ඊර්ෂාවෙන් මිදන්න ඊර්ෂ්‍යාවත් මෛත්‍රියත් කියන්නේ එක සිතුවිල්ලක් අතර ඇති පරතරය පමණයි. ඒතරම් සරල තැනක් ඔබ මගහරිනවා. මේ එක සිතුවිල්ලක පරතරය ඔබ සුගතියේ සිට දුගතියට ඇද දැමීමට හොඳටෝම ප්‍රමාණවත් වෙනවා. වර්තමාන අධ්‍යාපන ශේත්‍රය තුළ ඇති තරගකාරීර්ත්වය නිසා කුඩා වයසේදීම දරුවන් තුළ ඊර්ෂයාවේ බීජයන් ඇතිවෙනවා. පිංවත් ඔබ සද්ධර්මය තුළින් අනාගතයේ බිහිවෙන මේ විෂම ලෝකය හඳුනාගන්න. මාරයාගේ විෂම සැලසුම් අරාජයකර. ලෞතුරා බුදුරජාණන් මහන්සේගේ මහා කරුණාගුණේ සෙවනට එන්න. සමාජයේ තුළ පිින්වතුන් විනෝද වෙනකොට සෙල්ලම් කරන විට භික්‍ෂුවකට හරි බයක් දැනෙනවා ඔබලා පිළිබඳව නොදන්නනාකම නිසාම ගින්දරත් විනෝදයත් සෙල්ලමක් කොට ගනිද්දි පිච්චීමට අදාල සංස්කාරයන් අනාගත විපාකයන් පිණිස සකස්වෙනෝ ඔබ පරෙස්සමෙන් විනෝදවෙන්න තෘෂ්නාව කියන්න ගින්දරක් අනුන්ගේ විනෝදය සෙල්ලම ඔබ ගින්දරක් ලෙස දකිමින් ඒ ගිනිනිවෙන දිහාවට යොමු වෙන්න සද්ධර්මය අර්ථයන්ගෙන් ලෝකය බැහැරවන තරමට මාරයාගේ ආධිපක්තියයි ලෝකයේ පැතිරෙන්නේ. ඒ සද්ධර්මයෙන් බැහැරවූ අනාගත ලෝකයට අවශ්‍ය මාරසමාජය තමයි වර්තමානයේ හරිබරිගැහිමින් මේ සකස් වෙන්නේ. තවකෙනෙක් පීඩාවට පත්කරලා ඔබ ලබනතාවකාලික ආශ්වාදය කල්ප ලක්ෂ ගණන ඔබව දුකට පත්කරන බවදදකිින් ආශ්වාදය තුළ ආදීනවයද ඇති බවදකිින් ඔබ දක්ෂවන්න ආශ්වාදය කෙටි ආදීනවය අතිධීර්ග වියහැකි මේ සටහන් කියවා ඔබට යම් විශ්වාසයක් සකසූවා නම් එම විශ්වාසය බුදුරජාණන් වහන්සේ කෙරෙහිම යොමු කරන්න ධර්මරත්නය සංගරත්නය කෙරෙහිම යොමු කරන්න තෘෂ්ණාවෙන් තොරව දන්දන්න සීලය ආර්යකාන්ත සීලයක් වසයෙන් ජීවිතයකට එකතු කරගන්න පින්වත් ඔබ ධර්මයේ අර්ථයට ව්‍යවෘර්තවෙන්න. එවිට එය සමාජයටත් ආදර්ශයක් වේවි. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තමයි ලෝකයේ තිබෙන සංකීර්ණ භාවයට අධිවේගී භාවයට හේතුව. පින්වත් ඔබ සෑම මොහොතකම මිනෙහි කරන්න. මම මැරෙනවාය කියන කාරණය. මැරිලානවත ඉපදෙනවාය කියන කාරණය. මේ උතුම් ධර්මය ඔබේ ජීවිතයට ලංකරගන්න තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව සකස් කරගන්න තෘෂ්ණාවෙන් තොරව දන් දෙන්න පංචශීලය ජීවිතයමෙන් සුරකින්න ලෝකේ අර්ථයනම් දුකයි දුකහැර වෙනත් අර්ථයක් ලෝකේ නැහැ. ඇයි ලෝකය දුකක් වන්නේ තම වසගේ පවත්වගතහැකිකිසිවක් ලෝකය නො මැති නිසා. ලෝකය තුළ, අධර්ම බලවේගවල සක්තිය වැඩිය. ඔබ ධර්මය අවබෝධ කර ගැනීමට යන ගමන මදිපුංචිකම් චෝදනා නොසලකාහැරී බාධාවලින් පිරුණු ගමනක්. ඔබ මේවා ඔබේ ගමනට ආසිර්වාදයක් කරගත යුතුයි. මන්ද මේ සියල්ල ලෝකයේ පවතින ධර්මතාාව්‍ය ඕනෑම පරිසරයකදී ඔබ හොඳින් නින්න දක්සවන්න මේ ගෝර කටුක සංසාරයේ සත්වයා දුක සොයාගෙන යන කැඩපතක් දයාබර පිංමත මේ කැඩපතින් ඔබ ඔබේ මුහුණ බලන්න ඔබට පෙනෙන්නේ ඔබේ මුහුණ නම් සතුටුවන් ඔබට පෙනුනේ ප්‍රේතයකුගේ හෝ ප්‍රේතියකගේ මුහුණක් නම් ඔබ වහාම අප්‍රමාදීවන් කුසලේහිිය දෙන්න